මේ කෝවි මිනිස්සුන්ට විතරක් නවේ සත්තුන්ට තානිි කරනවද ය ප්‍රශ්න මහුණ සත්තඉන්ට කොරෝනාා කියන කතා ලෝකයේ විධ තැන් වලින්න්නාව. දන්නවද දැන් දෙේවල ජාතික සත්‍ය ෝද්‍යාන පැත්වෙන් වර්තාාවීමක් විශවාසටේතු ආරංචි මාර්ග කියයි කියලායි. නිශ්චිත වන මේ විශ්වාස කටයේතු ආරංච මාර්ග කියයි කියලායි. අද දිවයින පත්තරේ ප්‍රධාන ශේෂපටය තියෙන්නේෙ. සතුන්වත්තේ සිංහෙකුට කෝවිීඩ සීබා හිපපොටමස්. හිටිගමන් මැරති ජගත් කනහැර ර චేලන්. රැකවල්ල තිදිනෙක් නිරෝධායනය කෙළත් වැඩදුරට දා න. දේව ජති ෝ ්‍ය න සිංහෙ V ෝග වැළදදි ති ීක්ෂණකින් රු ඇැයි ෝ ්‍යාන තා වාසකට ේතු රంච ර්ග සධාන් කිරීමක් කරනවා. මෙසේ කෝවි ඩා සාධනිවී ඇතිමව කියනු ලබන්නේ දෙදස් දොලා වසරේදී දකුණු කොරියාවෙන් ජාතික සත්තු ෝධ්‍යානයට ගෙනෙන් ලද සත්වෝද්‍යානයේ සිංහ දූපතය විසු තෝර් නැති කේසර සිංහාචයි. දින කීපයක් කැස්සකින් හා උගුරේ වේදනාවකින් පීඩාවිදි මෙම සිං්හා පිළිබඳසි දු කළ පරීක්ෂණයකින් අනවරණය වී ඇති බවත් ඉන් පසු පේරාධනය පශුවෛද්‍ය පීටයට යමු කළ සතාගේ සෙම පටල පරිීක්ෂාවෙන් කෝVවිඩ බව් තවරු වී ඇතිබවත් ආරංච මාර්ග සධහන් කරනු. පිළිබඳ කරුණු සනාතකර ගැනීම සදා ජාතික සත්වෝ්‍යාන හෙල් නිලධාරී කීපු දෙෙකු දුරකථනය මගින් සබන්ධ කර ගැනීම සදා ඒයේ පත්තරේ දිවයින පත්තරේ උත්සාහ දරුවත් ඊට ප්‍රචාර නොලැබුණයි කියෙලායි මේක වැඩදුරටත් දාලාතයෙන්. මේ අතර සිංහ කූඩුව බාරුව සිටි සත්ත රැකවලුන් දෙදනෙකු සත් ෝධ්‍යානය තුළත් රැකවලෙු නිවසේත් නිරෝධායනය කර ඇති බෞද දැනගන්නට තිබෙනවාලු. සිංයාල් එඩවූ දිනවලට ආසන්න දිනවලදී සත්වෝද්‍යානයේ විසු සීබ්්‍රා පැටවකුසා වැඩුණු හිපොටේමස් සත්වයෙකුද හිටි හැටියම මියගුසිැටි බවත් වර්තාාවනතර ඔවුන්් සදා පිසිR පික්ෂණස්සදු කර නොැත්ත කියලක් පත්තරේදාන. සාධ්‍ය නැති සිංහයාාවස සිංහ ධූපත තුළ දෙදහස් දොලාවසරේදීම මෙරටට ගෙනෙන් ලද ශීනාාන ඇමති සිංහ ේනුවසසා සිංහයන් සිව්ධනෙකු වෙසෙන බවත් වර්තා වෙනවා කෙලායි කියෑනි. පිබඳව පත්තරේ වනජීවී රාජ්‍යමතය විමලවීර දිසානායකෙන් කරුණු විමස විට හෝ කියයාසිතියේ සත්වෝද්‍යානයේ සිංහෙකු අසනී පතත්වයෙන් පසුවට බව සැබෑනමුත් සතුන් සඳහා ලබාගන්නා PCRර් පරීක්ෂණ ප්‍රතිඵලවල දෝෂති ඇතිබී හැකි බැවින් ඉන්දාව සමග කතා කර නිවැරදි පරීක්ෂණයක් සදුකර ලෙස තමන් සත්‍යෝද්‍යාන අධ්‍යක්ෂක මණ්ඩලේට උපදෙස් ලබාදදුන් බවයි. අරංච මාර්ග කීනවක් කියල දිවයින අදදාන්නේ සතුන්වත්තේ සිංහෙකුට කෝවිඩ කියන ක අන්දරය.